ඉන්දියාවේ ලෝකයේ සර්ප විශේෂ 3000කට අධික සංඛ්‍යාවක් සොයාගෙන තිබෙනවා. ඇන්ටාක්ටිකාව, අයිස්ලන්තය, අයර්ලන්තය, ග්‍රීන්ලන්තය සහ නවසීලන්තය හැර සෑම තැනකම සර්පයින් දක්නට පුළුවන්. මේ අතර විශේෂ 600ක් පමණ විශේෂිත වෙනවා. කොහොම නමුත් මිනිසෙකු මරණයට පත් කිරීමට හෝ සැලකිය යුතු ලෙස තුවාල කිරීමට හැකිවන්නේ 200ක් වැනි ප්‍රමාණයකට පමණයි. අද විශ්මිත ලෝකයේ තුලින් කතා කරන්නේ සර්පයින් පිළිබඳව නෙවෙයි. සර්පයින්ගේ විෂ ග්‍රන්ථි සහ විෂ දල පිළිබඳව. සර්පයින්ගේ විෂ නිපදවන්නේ විසෙහි ඇසට පිටුපසින් පිහිටලා තියෙන ග්‍රන්ථිය තුළයි. මේ ග්‍රන්ථි ප්‍රධාන ආකාර දෙකක් තිබෙනවා. පළමු වර්ගය වන්නේ ඩුවනොයි. දෙවන වර්ගය සත්ති විෂ ග්‍රන්ථි. මේ ග්‍රන්ථි පිහිටන්නේ මාංශ පේශි වලින් ආවරණය වෙලා වුණත් අවශ්‍ය වෙලාවට මේ ග්‍රන්ථි සංකෝචනය කරලා විෂ නිකුත් කිරීම මේ මාංශ පේශි මගින් සිදු වෙනවා. ඕනෑම සර්පෙක් ගොදුරකට හෝ සතුරාට විෂ නිකුත් කරන්නේ ඔවුන්ගේ මේ විෂ දල මගින්. සර්පයා දෂ්ට කරන වෙලාවට විෂ ග්‍රන්ථි තුල තියෙන විෂ නාලයක් ඔස්සේ පිටතට ඇවිල්ලා ගොදුරට ඇතුළු වෙනවා. විෂ රහිත සර්පෙන් සතුව දල නොපිහිටියත් දත් පිහිටලා තිබෙනවා. දලවල පිහිටීම හා ස්වභාවය අනුව සර්පෙන් ප්‍රධාන කොටස් හතරකට වර්ග කරන්න පුළුවන්. පළමිනි වර්ගය වන්නේ ඇග්ලිෆා. මොවුන්ගේ දල පිහිටල නැහැ. දත් හා තද හකු තියෙනවා. මොවුන් විෂ රහිත සර්පෙන් වෙනවා. දෙවන වර්ගය වන්නේ ඔපිස්ටොග්ලිෆා. මාපිලුන් ඇහැට උල්ලන් වෙන සුළු විෂ සහිත සර්පයන්ට තමයි මෙම දල පිහිටලා තියෙන්නේ. මොකේ මදක් කෙලවරට වන්නට මෙම දල පිහිටීමත් දල යන්නේ වූ පීල්ලේ ගැඹුරු අඩුකම නිසාත් කාර්යක්ෂම ලෙස විෂ නිකුත් කරන්න නම් මොවුන්ට හැකියාවක් නැහැ. තුන්වෙනි වර්ගය වන්නේ ප්‍රෝටෝග්ලිෆා. පරවලුන්ට සහ නාගයන්ට මෙම දල පිහිටනවා. මොකේ ඉදිරි කෙලවරට වන්නට පිහිටා ඇති මෙම දල තුළ ඇති පීල්ල ගැඹුරුයි. ඒ නිසාම දෂ්ටනේදී සාර්ථක ලෙස විෂ ශරීරගත කරන්න මොවුන්ට පුළුවන්. මොවුන් උග්‍ර විෂ සර්පීන් කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. අවසාන වර්ගය වන්නේ තෙරනොග්ලිෆා. තිත් පොළඟ වැලි පොළඟ වැනි සර්පෙයින්ට මෙම සිහින් නාලයක් වෙන විෂ දල පිහිටනවා. විෂ ග්‍රන්ථියේ සිට දිවෙන මෙම නාලය දලේ කෙලවරින් විවෘත වෙනවා. ඒ නිසාම මේ ඉතා කාර්යක්ෂම විෂ ඇතුළු කරන්න පුළුවන් දියුණු දල වර්ගයක්. මොවුනුත් උග්‍ර විෂ සහිතයි. අද වීඩියෝකින් යමක් ඉගෙන ගත්ත නම් මේ වීඩියෝ එක ලයික් කරලා යාළුවෝ අතර ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම චැනල් එකට අලුත් කෙනෙක් නම් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.